කොරියාවේ රැකියාවට ගිහිල්ලා තමන් උපයාගත් ධනයෙන් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු ඔහුගේ ධනය වැය කරලා තිනවා. අලුතරටත් මේ වගේ දෙයක් නැහැ. මගේ පැෂන් එකත් ඉස්සරහට අරන් යන්න මේ වගේ දෙයක් පටන් ගත්තේ එහෙම ඉතලම. ඔබ ගමන් සගයට ඔබ තෝරගෙන තියෙන YD ඉලෙක්ට්‍රික් ස්කූටි එක. ඉලෙක්ට්‍රික් වාහනවල ප්‍රචලිතභාවය වැඩි වෙමින් තියෙනවා. කොරියාවේදී භාවිතා කරා ඉලෙක්ට්‍රික් ෆුඩ් බයිසිකලයක්. ඒ දායිනම තමයි මේකට ආසාව වෙලා ලංකාවට ආවම මේ ආභාසයතනේ YD බයික් එක පිළිබඳව දැනගන්න හම්බ වුණා. තියෙන තාක්ෂණය ගැන යම් කිසි දැනුමක් තියෙන හින්දා තමයි ඉලෙක්ට්‍රික් බයික් එකට යොමු වුණේ. මේකෙන් ගොඩක් මුදලක් ඉතුරු ऑटो चार्ज आयोजन යාඩියා ගමින් ගම වැඩසටහනේදී අපි අදාව කළුතරට ආවේ අපූරු බැඩ්මින්ටන් කම්ප්ලෙක්ස් එකක් ඇතුළට මේ කතානායකයා හරි අපූරු ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් යෞවනයෙක් ඒ නිසා මේ යෞවනයාගේ අපූරු කතාව ඔබට ගොඩක් වැදගත් වේවි ජීවිතයක් ගොඩදා ගන්නවා නම් ඉතින් ඒ නිසා ජීවිතේ ගොඩදා ගන්න ඉතාමත් වටිනා අදහස් ටිකක් මේ යෞවනයත් එක්ක බෙදා හදා ගන්න අපි සූදානම් ඔහුගේ මේ කම්ප්ලෙක්ස් එක තුලදී. ඒ නිසා මම හිතනවා ඔබට ඉතාමත් හොඳ වැඩසටහනක් වේවි. යාඩියා ගමින් ගම. යාඩියා ගමින් ගම වැඩසටහනේදී කළුතරට ආවා. ඉතින් කළුතරට ඇහිලා දැන් ඔයගොල්ලෝ බලනවා ඉතින් මම මේ රැකට් එකක් එහෙම අතේ තියාගෙන මොකද කරන්න කියලා. දැන් මේ ඇවිත් තින්නේ ලස්සන බැඩ්මින්ටන් කෝට් එකකට. ඉතින් ඒ නිසා එහි අයිතිකාරයත් එක්ක තමයි කතා බහ කරන්නේ. ඔහු කොරියාවේ රැකියාවට ගිහිල්ලා තමන් උපයාගත් ධනයෙන් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු ඔහුගේ ධනය වැය කරලා තිනවා. ඒ නිසා හරි අපූරු යෞවනයෙක් ඔහු අද ඔහුගේ ගමන් බිමන් සගය හැටියට තෝරගෙන තියෙනෙත් යාඩියා එක. ඒ නිසා මේ සියල්ලත් එක්ක කතා කරන්න අපි කතා කරමු රවින්දු ලක්ෂිතත් එක්ක. හිතුනේ ඇයි මේ මාගේ බැඩ්මින්ටන් කෝඩ් එකක් දාන්න? කලුත් මම පොඩි කාලේ ඉඳන් ස්කෝලේ කාලේ ඉඳන් බැඩ්මින්ටන් සෙල්ලම් කරා. කලුතර මේ වගේ දෙයක් තිබුණෙම නැහැ. උවස්ස ක්‍රීඩාංගණය. අපි ඉතින් පානඳුර කොළඹ යන්න ඕන මේ වගේ තැන හොයායි. ඔව්. ඊටසේ කොරියා රැකියා කරනකොට හිතුණා මේ වගේ දෙයක් කලුතරට දුන්නොත් මට වගේ මගේ ක්‍රීඩා පැත්තට තාසයි. ඉතින් ඒ වගේම මේ හැමෝටම ඉස්ත්‍රියට වටින දෙයක් කියන. ඒ කියන්නේ රජයෙන් කරන්න ඕනි දෙයක් තමයි ඔබ මේ කරලා තියෙන්නේ. निष्पादन ලවින්දුට හිතුනේ ඇයි මේ වගේ දෙයක් පටන් ගන්න ඕනි දැන් කොරියාවේ රැකියාව කරන අතරතුරේදී ඔබට හිතුනේ ඇයි දැන් මම මේ වගේ දෙයක් පටන් ගන්න ඕනි කියලා ආයෝජනය කරන්නේ කොහොමද කියලා එතකොට තමයි හිතුනේ මේ කළුතරටත් මේ වගේ දෙයක් නැහැ මගේ පැෂන් එකත් ඉස්සරහට අරන් යන්න මේ වගේ දෙයක් පටන් ගත්තේ එහෙම හිතලා තමයි
කොච්චර මුදලක් මෙතෙන්ට ආයෝජනය කළාද මේ වගේ දෙයක් ඔබ අවුරුදු 11ක් විතර දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි මේ සල්ලි ටික ඇහිලා ඔබේ ජීවිතය මෙතනින් ඔබ ගොඩ යන්න ඕනේ ඔබට මේකේ ඇත්තම හිතුණද ඔබට මේක කරලා මම එකතු කරගත්තු සල්ලි ටිකෙන් මේකෙන් මට ගොඩ යන්න පුළුවන් සහ මේකට කොහොමද gedare මේ වගේ දෙයක් පටන් ගන්නකොට තිබි ප්‍රතිචාරය මේකේ ආයෝජනය ඇත්තම ධනය होने पत्ते में नहीं करे क्रीडा पत्ते नियम किसी दया कल तो दिशा के लबाद तम करे गिवल मुलिंग थिंग एक तेरूंगा नमार क्रीडा क्रीडार्थी अज्ञान इच्छर धनमें गुडका विशेष हदल दी विन तैंग मेम तैंग हदल तीय तैंगल इक्कांगी एम हदल दी मे पटांगा इक दैंग थिंग तेरूंगा मिथन को साल उपयानी ඔබ ගමන් සාගයට ඔබ තෝරගෙන තියෙන YDI ඉලෙක්ට්‍රික් ස්කූටි එක. ඇයි ඔබ එතෙන්ට ආවේ? දැන් මම මේ වගේ ඔබේ කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. බැඩ්මින්ටන් කම්ප්ලෙක්ස් එකක් තියෙන කෙනෙක්. ඔබ YDI එකක් තෝරගත්තේ ඇයි? YDI එකේ මම කොරියාවේ ඉන්නකොට මුලින් ස්කූටර් හැමෝම පදිනව දැක්කා. එතකොට ඉලෙක්ට්‍රික් පැත්තට මගේ ආසාව වැඩි වුණා. කොරියාවේ ඉතින් මම දැක්කා ඉලෙක්ට්‍රික් වාහන වල ප්‍රචලිතභාවය වැඩි වෙමින් තියෙනවා. ස්කූටර් භාවිතයත් වැඩි. एक मम कोरिया भावित कर इलेक्ट्रिक मे फुट बैसीकल एदाइंद मेकद आशा वेल लंका आटाहम मे आस आड़िया बैक पीवन हम विस्तर होल वाल थिंकस्ट प्रो का අද කාලෙට ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක ලංකාවේ තියෙන පෙට්‍රල් ඩීසල් වල මිලත් එක්ක මේක ගැන මම හිතන්නේ ඔබට ගොඩක් හිතන්න ඇති සාමාන්‍යයෙන් තමන්ගේ එදිනෙදා මුදල් වැයවීමේදී තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගන්න. ඒ ගැනත් හිතුවා මේ ඉන්ධන හිඟය සාමාන්‍යයෙන් බල තියෙන රටක් ඒකත් බලපෑවා. මේ තියෙන තාක්ෂණය ගැන යම් කිසි දැනුමක් තියෙන හින්දා තමයි ඉලෙක්ට්‍රික් බයික් එකට යමු වුනේ. මේ මේකෙන් ගොඩක් මුදලක් ඉතුරු වෙනවා කියලා දැනටම දැනලා තියෙනවා. E8X Pro කියන ඉලෙක්ට්‍රික් ස්කූටිය දැන් ඔබ ගත්තට පස්සේ කොහොමද ඔබ දවසට සාමාන්‍ය කොච්චර ප්‍රමාණයක් මේක දවසට පදිනවද? දවසට කිලෝමීටර් 25ක් අතර අපි ප්‍රමාණයක් පාවිච්චි කරන සාමාන්‍ය බැඩ්මින්ටන් කෝට් එකට ගෙදර ඉඳන් යන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඔබ කොරියාවේ හිටපු කෙනෙක්නේ. දැන් තාක්ෂණයේ ඉහෙළම පැත්ත ඔබ එහි රටේ දකින්න ඇතිනේ. දැන් මේ බයික් එකේදී ඔබ දකින්න ඔබට හිතෙන විශේෂත්වය කියන්නකෝ. මේකේ ඇත්තටම මේ වේගය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය වේග මේ අපිට ඇති සුවපහසු වේගයක් තියෙනවා. බොහොම කම්ෆර්ටබල් දෙන්නෙක් ගමන් කරන ඉඩ පහසුවත් හොඳටම තියෙනවා. මේ අවශ්‍ය ඕන වෙලා පොඩු බඩු ප්‍රමාණයක් දාන් යන්න පුළුවන් සීට් එකේ පල්ලෙන්. එයගේ කොට වටිනවා ඉතින්. එතකොට ලෙග් ස්පේස් එකුණත් ඔබේ අපිට ඕනම දේ රඳවගෙන යන්න පුළුවන්. ඔව්. ඒ ඔක්කොම හිතලා තමයි මේ මේක මේ ප්‍රමාණයත් අපි හිතලා තමයි බයික් එක ගත වෙන බයික් වලට ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අහහ දෙන්නට ගෙදර ගිහිල්ලා බඩු මුට්ටු ටික අරගෙන මෙන්න මාකටින් යන්න. ඔව්. ඒ දේවල් කරගන්න සියලු දේවල් කරගන්නත් පුළුවන්කම දෙනස. ඒකත් මේ ඒකත් ගොඩක් බලපෑ මේ බයික් එක. අහහ මේ බයික් එකේ දැන් ඔබට යනකොට කොහමද තියෙන්නේ ඔබට ඇඟට පතට සුව පහසුව පිකප් එක ස්පීඩ් එක ඒ ටික පොඩ්ඩක් අද කියන්නකෝ ස්පීඩ් එන ඇත්තරම ඉතින් ඉක්මනින් 45 රේන්ජ් එකට යන ෆස්ට් මේ 6 මේ ගියර් ගේම ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට කියලා තියෙන අපිට වැඩිපුර කිව්වෙත් එකේම යන්න කියලා තමයි එතකොට අපි ඒ තියෙන ස්පීඩ් එක ඇත්තරම ඇති මම සාමාන්‍ය දෙහිවල ගොඩ සතියට පාරක් යනවා රටක මිනිසුන්ට මේ වගේ දෙයක් තිලින කරපු එක පිළිබඳව ඔබ සතුටුද? ඔව් රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්කයි මිල මුදල් තත්ත්වයත් එක්කයි මේ වගේ මුදලකට දැන් අභාංශ ආයතනයේ ඉහළම බයික් එක මේකන ETS Pro එකන මේ වගේ මුදලකට මේ වගේ බයික් එක ඇත්තම වටිනවා මේ වගේ මුදලකට. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ලවිඳු මේකේ කොහොමද මේ
වැස්සෙවාගේ යනකොට ගොඩක් වෙලාවට දැන් මේකේ තියෙනවනේ කියනවනේ මේ මොනවාද වතුර ට යන්න සාමාන්‍යයෙන් මේක මෝටරයක් තියෙන නිසා ඒ වගේ එකේදී ඉලෙක්ට්‍රික් පෝල්ට් අරේ මේ ඒ කියලා. ඉතින් එහෙම දෙයකට ඔය අත්දැකීම් මොකුත් ලැබලා නැද්ද? එහෙම මොකුත් ප්‍රශ්නයක් කියලා නැහැ. මේ පැත් සාමාන්‍ය කළුතර වැසි බහුල් ප්‍රදේශයන්නේ. ඔව්. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් වුණේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නෙකුත් තමයි. ඔව්. ඒ වුණාට එහෙම අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි ලොකු වැසි වල ගමන් කරලා තියෙනවා. ඔව්. මම හිතන්නේ මේ ගොඩක් වෙලාවට මේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ වගේ බයික් එකක තියෙන විශේෂත්වය තමයි ගොඩක් දෙනෙක් දන්නවා ඉලෙක්ට්‍රික් බයික් එකකදී මේක වැස්සට යන්න පුළුවන්ද කියලා. මේක ඇත්තෙම මේක ඉන්ට්‍රඩියුස් කරනකොටත් තනිකර වතුරේ බස්සලා තමයි ඉන්ට්‍රඩියුස් කළේ. ඕනි වතුරකදී යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙකුට බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ලවිඳුලා වුණත් ඒ අවශ්‍යතාවය ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරලා තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් ඔබ කොච්චර වෙලාවක් චාර්ජ් එකට මේ ගහලා තියෙනවද? දැන් gedara සාමාන්‍ය මේ ෆ්ලග් පොයින්ට් එකකට ගහන්න තියෙනවා. ඔව්. සාමාන්‍ය අපි පැය පහක් නම් කොහොමද වදිනව? කොහොමද රාත්‍රියේ තමයි අපි මේක චාර්ජ් එකට දාන්නේ. ඔව්. ඉතින් සාමාන්‍ය උදේ නැගිටිනකොට ඉතින් පැය 6ක් 7ක් අපි නිදාගෙන නැගිටින්. කොහොමද ඉතින් පැය 5ක් එද්දී ඉතින් ෆුල් චාර්ජ් වෙලා තියෙනවා. ඔව්. ඔබට ගොඩක් වැදගත්ම කාරණයක් තමයි මේක ඔබට gederදීම චාර්ජ් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ කොහෙවත් චාර්ජින් පොයින්ට් හොයන්න ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක gederම ඔබේ නිවසේම ඔබට චාර්ජින් කරගන්න පුළුවන්. ඒ නිසා පැය 5ක් වාගේ 4ක් 5ක් 4 කාලෙකදී මේක චාර්ජ් වෙනවා. ඒ නිසා අවම කරන්ට් එකක් තමයි ඒක චාර්ජ් එකෙදිත් ඒ වගේම තමයි මේක සාමාන්‍යයෙන් දැන් ගොඩක් දෙනෙක් කියනවා කිලෝමීටර් 80ත් 100ත් එහා මේක දහවණය කරන්න පුළුවන් කියලා ඒක චාර්ජ් එකකින්. ඔව් ඒක ඇත්ත. කිලෝමීටර් 100ටත් එහා මේ යන්න පුළුවන් ගොඩක් වෙලාවට. අය ඔටෝ චාර්ජ් වෙන එකත් බලපෑවනේ මේක. ඔව් ඔටෝ චාර්ජින් එකෙත් වාසිය ගොඩක් තියෙනවා කඳුපල්ලම් වල යනකොට. ඉතින් ඒක අපි ඇක්සලරේටර් කරවන්න නැතුව යන හින්දා. ඔව් ඉතින් කිලෝමීටර් 100 කරද නැතුව යන්න ඕන. පෙට්‍රල් ඔල්ට තියෙන මේ මිලත් එක්ක සහ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි වාහනයක මේ තියෙන මේ ආෆ්ටර් සර්විස් එක. ඔව්. දැන් ගොඩක් වෙලාවට සර්විස් එකකදී යන වියදම මම හිතන්නේ මේකෙදි ඒ නඩත්තු වියදම මම හිතන්නේ ගොඩක් වෙලාවට සහනයක් වෙලා තියෙනවා. ඒකයි ඔබට මේ පෙට්‍රල් වලට යන වියදමත් එක්ක මේ දෙකේ වාසිය කොහොමද ඔබ දකින්නේ? පෙට්‍රල් වියදම ඇත්තටම කියනවා අපි හිතන්නවත් දැන් අවස්ථාවක් කියලා නැහැ. ඒ නඩත්තු වියදම ඇත්තටම දැනෙන්නේ නැති තරම්. සර්විස් වල එච්චරම ලොකු අවස්ථාවක් නැහැ. බයිසිකල් හොඳ ක්වොලිටි එකේ තියෙනවා. ඔව්. අපිට ඒකින්ද ලොකු මුදලක ඉතිරියක් දැනෙනවා. يعني විදුලිය චාර්ජ් කරන යන වියදම විතර අපිට දැනෙන්නේ. සර්විස් වල ප්‍රශ්නකුත් ඇත්තෙම කියනවා නෑ. ඔව්. සර්විස් කියලා මේකේ ගොඩක් දේවල් ඔයිල් මාරු කරන්න, චේන් මාරු කරන්න, ඒ දේවල් කිසිම දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා මේ ඒ වාසිය ඔබට අනිවාර්යයෙන්ම තියෙනවානේ. අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව් ඔබටත් ඒකයි ගොඩක් තියෙන වාසිය. මේකේ තියෙන වාසිය අන්නේ එකයි. ඔබට සම්පූර්ණයෙන්ම ඔබට පෙට්‍රල් වලට යන වියදම ඔබට ඉතිරි වෙනවා. කිලෝමීටරයකට 1.50ක් වාගේ මුදලක් තමයි වැය වෙන්නේ. එතම අපිත් එහෙම හිතනවා අවුරුද්දකින් කාමාරකින් අපිට බයිසිකලයට ගිය වියදම අපිට මේ ලැබෙයි කියලා. ඒ කියන්නේ මුකුත් කොස්ට් එකක් නැති හින්දා බයිසිකලයට මේ වියදම් ගන්න වෙනම. එහෙම ඉතින් බලාපොරොත්තු වෙනවා එහෙම අපිට වාසියක් තියෙයි කියලා ඉතින්. ඒ කියන්නේ ඔබ බයිසිකලයට වියදම් කර මුදල ඔබට අවුරුද්දකින් එකමාරකින් නැවත අය කර ගන්න පුළුවන් ආකාරයේ වාසියක් තියෙනවා. මොකද පෙට්‍රල් වේස්ටේජ් එක ඒක නැති නිසා ඒක ඉතිරි කරගත්තාම, ඒ වගේම සර්විස් එකට යන මුදල ඒක ඉතිරි කරගත්තාම, මේ දෙකත් එක ගත්තාම ඔබට අවුරුද්දක් එකමාරක් යනකොට වියදම් කර බයිසිකලයේ මුදල සියල්ල නැවත ලැබිලා. ඔව් එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ අපි. අපි ඇත්තටම එහෙම හිතනවා. අන්න ඒක තමයි තියෙන වාසිය. ඔබ මේ ඉලෙක්ට්‍රික් ස්කූටිය පාවිච්චි කිරීමේදී ඔබ වියදම් කරපු මුදල ඔබට කාලයක් යනකොට නිතරින්ම ඒ මුදල ඔබට ඉතුරු වෙලා තියෙනවා. ඔබ පෙට්‍රල් වාහනයක් පාවිච්චි කළා නම් සහ ඔබ ඒකට සර්විස් වලට වියදම් කරපු මුදල හා සංසන්දනාත්මකව බැලුවොත් ඔබට තියෙන අතිමහත් ලාභයක්. ඒක මම හිතනවා ඔබේ ආර්ථිකයට ඉතාමත් වටිනවා.
ළමයිතුට දැන් මේ බයික් එක කොහමද ගත්තේ කොහෙන්ද ගත්තේ එතකොට කොහමද ඔවුන්ගේ ඔබට දක්වපු ප්‍රතිචාරය ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන් ආකාරයේ ඔවුන් සේවාවක් ලබා දුන්නද ඔව් අපි තල්පිටිය යාඩියා මේ ෂෝරූම් එකෙන් තමයි මේ ගත්තේ ඒගොල්ලෝ ඇත්ත ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බයික් ගැන දැනගෙන ඉඳියට ඉතින් යාඩියා බයිකේ එක එක ෆීචර්ස් තියෙන අපි දැනගන්නවා ඇව්වා මේගොල්ලෝ එකින් එක බොහොම හොඳින් විස්තර කරලා දුන්නා සර්විස් එකත් ඉතා හොඳින් කරනවා අපි එතනට ගියාම ඉතින් ගොඩක් පැහැදිලිමින් තමයි බයික් එක ගත්තේ ඇත්තටම අපිට දැනගන්න ඕන විස්තර වලට හොඳට පැහැදිලි කරලා දුන්නා ළමයිගේ ඔබිට් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එකේ ඉඳලා තමයි අපි මේ පිළිබඳව කතා කරන්නේ. ඊටමත් දැකුම් කරුළු විදිහට ඊටමත් ප්‍රමිතියට මෙහි තියෙන ප්‍රමිතිගත ඒ සියලු ආකාරයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඇලුම් කරන කලුතර ප්‍රදේශයේ ඉන්න ඕනෙම කෙනෙකුට ඇවිල්ලා කාලයක් වේලාවක් වෙන් කරගෙන තමන්ගේ පෙර පුහුණු වීම කරන්නට හැකියාවක් තියෙනවා. එහෙම කෙනෙක් ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ හොඳ ව්‍යවසායකයෙක්. ඉතින් ඒ නිසා ව්‍යවසායකෙක් හැටියට ඔහුගේ ගමන ඔහු තෝරගෙන තියෙන්නේ අබාන්ස් යාඩියා. අබාන්ස් කියන්නේ ලංකාවේ කීර්තිමත් සමාගමක් ක්‍රීඩාවටත් සෑහෙන අතහිත දෙන ආයතනයක්. ඉතින් ඒ නිසා අබාන්ස් ඔටෝ මොබයිල් එකත් එක්ක ජනතාවට දෙන්න උත්සාහ කරන්නේ ඉතාමත් හොඳ දේ. පරිසර හිතකාමී ඔබේ පොකට් එකට ඔබට ජීවනාලිය ගොඩ නගන්න පුළුවන් තත්ත්වේ වාහනයක් තමයි දෙන්නේ. ඒ නිසා තමයි යාඩියා රේන්ජ් එකක්ම ඔබට දීලා තියෙන්නේ. ඉතින් ළමයිදුත් එක්ක කතා කරන්නේ තමන්ගේම තමන්ගේ දුක් මහසින් හම්බ කරගත්තු තමන්ගේ ස්පෝර්ට් කම්ප්ලෙක්ස් එක ඇතුලේ තමයි මේ අපි වැඩසටහන කරන්නේ. ඉතින් ඒ නිසා මෙවැනි මිනිසුන්ගේ කතා ඔබට වටිනවා. ජීවිතේ ජය ගන්න. අලුතින් අලුත් විදිහට හිතනවා. යාඩියා මගේ ජීවිතේ වෙනස් කළා.